மாரியோ 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 මොකද ඔය මේ දොර වහගෙන කරන්නේ අතුලට එන්නකෝ හැමදාම සේල් කරේ Mario? මොකද මේ විකාරේ? මම ඔයාට මෙච්චර ඇදුක් ගොඩක් ගන්න සල්ලි කොහෙන්ද? මම ඔයාට රුපියල් 3000 දුන්නේ. මයා. මේක තමයි අපි දෙන්නගේ අලුත්ම බිස්නස් එක. හැමදාමත් සේල් කඩේ කොහොමද? ඔයාට මෙච්චර ඇදුම් ගොඩක් ගන්න කොහෙන්ද සල්ලි? මම පහුගිය දවස්වල කරපු ග්‍රැෆික් වැඩවලින් සල්ලි ටිකක් හම්බ වුණා. මදිපාඩුව තමයි වාගෙන් ඉල්ලගත්තේ. ඔමයා අපි අලුතෙන් පටන් ගන්න හින්දා අලුත් ඩිසයින්ස් තියෙන්න ඕනේ. ඒ හින්දා තමයි මං අර මේ චීප් සයිට් එකට ගිහින් ඔක්කොම ඇඳුම් ටික ගත්තේ. හැබැයි හෙට ඉඳන් එහෙම නැහැ. හෙට ඉඳන් මම රටවටේ ගිහිල්ලා ඇඳුම් හොයාගෙන එනවා. හැබැයි ඉතින් එතකොට ආට තමයි මේ ෂොප් එකේ ඉඳගෙන ඔක්කොම බිස්නස් ටික හැන්ඩල් කරන්න පුළුවන්. ඇග්‍රී ඕ Not. Totally agreed. ඇති අන්තක් වාට මොලේ පෑදුනා. ඒත් මාරියෝ මේ වගේ ඇඳුම් බිස්නස් එකක් කරලා අපිට ඔලුව උස්සන්න පුළුවන් වෙයිද? මට බලන්නකෝ. හෙට ඉඳන් මම රටවටේම ගිහින් ඇඳුම් හොයාගෙන එනවා. හරි අඩුවට. හරි? ඊට පස්සේ එකට එකක් ලාභ දීලා මේ විකුණනවා. හැමදාමත් සේල් කඩි. අසනේනේ. නෑනේ ඒක හරි මෝඩ පාටයිනේ. මේ අපි මෙහෙම කරමු. ඔමායා මාරියෝ. මාරියෝ මේ අපි ඔමායා මාරියෝ දෙක එකතු කරලා ඔමාරියෝ ෆැෂන්ස් කියලා දාමු. ඔමා. සීකේ ඒක ගැතයි විසඳුමට. ඒක හරියන්නේ නෑ. මේක තමයි මාකටින් කියන පොඩ එක හිතන්නකෝ හැමදාමත් සේල් කඩේ නිකම්ම හිතන්න බෝඩ් එක දැක්කහම කස්ටමර්ස්ලා පොර කකා එන්නේ ඔව් නිකන් හිතලා බලන්න හැමදාමත් සේල් කඩේ හසනයි හරි එතකොට ෂොප් එකේ ඉන්ටීරියර් දැන් අපිට මේක මේ විදිහට තියන්න බෑනේ ඇතුළ නිකන් පොඩ්ඩක් මොඩර්න් කරන්න ඕන නිසා අපි පොඩි ඒසී එකක් අයි කරමු සල්ලි හම්බ කරලා එකපාර නවත්තලා දාන්න. එකපාර නවත්තනවා. ඊට පස්සේ අපි දෙන්න ටිකක් ඈත පළාතකට ගිහිල්ලා ලයිෆ් එක එන්ජොයි කරනවා. අනේ මට නම් තේරෙන්නේ ඔයා මොනවද කියන්නේ කියලා. දැන් අපි මේ කරන ඇඳුම් බිස්නස් එක සක්සස් වෙනවා නම් ඇයි අපි ඒක එකපාරටම නවතර දාලා දුර පළාතකට ගිහින් ජීවත් වෙන්නේ? හරියට නිකන් මේ හොරකමක් කරලා යනවා වගේ නේද?